පොල් භාවිතා කර අපේ නිවසේ ආහාරයක් පිසෙන්නේ නැත්තරම්. එසේනම් පොල් අපේ ජීවිතයට ඉතාම වැදගත්. මේ පොල් වගාව සිදු කරන්නේ පොල් වගාව ගත්තට පස්සේ අක්කරයක පොල් ගස් 64ක් වෙනි අඩු ප්‍රමාණයක් තමයි අපි සිටවන්නේ. එතකොට විශාල භූමි ප්‍රමාණයක් අපගෙන් අපත යනවා. මේ අපත යන භූමි ප්‍රමාණය මුදලට පරිවර්තනය කරන්න අපගේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව, ඒ වගේම පොල් වගා මණ්ඩලය, මේ ආදී ආයතන විවිධ තාක්ෂණික කරුණු ගොවි මහත්තුන්ට හඳුන්වා දීලා. ඉතින් අද වෙන විට ගොවි මහත්තුරු මේ තාක්ෂණික කරුණු භාවිතා කරලා අතමිට සරු කර ගන්නවා. ඉතා ඈත අතීතයකට හිමිකම් කියන පොල් වගාව මේ වන විට රටේ විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙනවා. පොල් වගාවේ ශාඛ අතර පවතින සීමිත ඉඩ ප්‍රමාණය ආර්ථික වාසියකට පෙරළීමේ විවිධ ක්‍රම හඳුන්වා දීලා තිබෙනවා. පොල් වගාව අතරේ අතුර්භෝග වගාවක් සිදු කිරීමට අවශ්‍ය නියමිත ආලෝකය ලැබෙනුයේ පොල් වගාවේ වසර 5 සිට 20 දක්වා කාලය මගහැර ලබා ගනිමින්. පොල් ගහ භාවිතා කරන මේ භූමියෙන් 3න් එකක් විතරයි. ඒ කියන්නේ ඔබ අක්කර 3ක් වගා කරොත් එහෙම අක්කර 2ක්ම තියෙන හිස් භූමියක්. ඉතින් මේ හිස් භූමිය අපි යොදා ගන්න පුළුවන් අතුරුභෝග වගාවට. මං කී දෙක පැහැදිලි ඇති. ඒ කියන්නේ මේ භූමියෙන් අපිට 3න් 2ක්ම තියෙන අතුරුභෝග වගා කරන්න. ඉතින් මේ අතුරුභෝග වගා කිරීමේදී අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ වැඩසටහන් තියෙනවා. ඒ විශේෂ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා වයම පළාතේ, ඒ වගේම තමයි දකුණු පළාතේ, ඒ වගේම තමයි බස්නාහිර පළාතේ. මේ යටතේ අපි අන්නාසි පැල, ඒ වගේම තමයි පැෂන් ෆෘට් පැල, ඒ වගේම තමයි දේශීය අල වර්ග, දොඩම් පැල ලබා දෙනවා. ඒත් එක්කම අන්නාසි වගාව සඳහා අපි ලබා දෙනවා 50% ගොවි දායකත්වය යටතේ විසිරුම් ජල සම්පාදන පද්ධතිය. ඉතින් මේවා ලබා ගන්න, මේවා පිළිබඳව දැනුවත් වෙන්න ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහත්මයා හම්බෙන්න. ඒත් එක්කම වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඒ වගේම තමයි පොල් වගා කිරීමේ මණ්ඩලය සහ වෙනත් ආයතන රාශියක් එකතු වෙලා කරන වැඩසටහනක්. එක්ව මේ පොල් වගා භූමිය ඵලදායී ලෙස යොදා ගන්නට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ යටතේ පළතුරු, අලභෝග, එළවලු, සුළු අපනයන භෝග, සත්ව පාලනය ආදී ක්‍රමවලට ගොවීන් යොමු කරවලා මෙමකින් විශාල ආර්ථික වාසි ලබා ගැනීමට මොවුන්ට හැකි වෙලා තිබෙනවා. පළතුරු වගාව ලෙස පැෂන් ෆෘට් වගාව සිදු කිරීමෙන් වසරකට කිලෝ 4000ක් 5000ක් පමණ ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. මම මේකට සම්බන්ධ වුණේ 2014 වර්ෂයේ. 2014 වර්ෂයේ මෙහෙට ආවට පස්සේ ගොවිජන සේවා නාථගනේ ගොවිජන සේවාවත් එක්ක අපි සම්බන්ධ වෙලා මේ පොල් සංවර්ධන නිලධාරිතුමිය අපිට මුණ ගැසුණා. එතුමියගේ තාක්ෂණික දැනුම සහ උපදෙස් අපි ලබා ගත්තා. ඒ ලබාගෙන තමයි අපි මේක දිනු කරේ. මුලින්ම මේ වත්තේ අපිට පොල් ලැබුණේ ගෙඩි 914 ප්‍රමාණයක්. නමුත් එතුමියගේ තාක්ෂණික උපදෙස් සහ ඒ ක්‍රමවේදයන් අපි අනුගමනය කිරීමෙන් අපිට පොල් අස්සන්න වැඩි කරගන්න ලැබුණා. පොල් අස්සන්න අපිට ලැබි කරගන්න අවස්ථාව ලැබුණේ අපිට අතුරුභෝගයක් වගාව විදිහට අන්නාසි වගාවක් ආරම්භ කරා. අන්නාසි වගාව ආරම්භ කරලා ඊට පස්සේ අපි ඉදිරි හරියේ අපි පැෂන් වගාව ආරම්භ කරා. ඒ පැෂන් වගාවට අපි ඒ සාත්තු කරනකොට අන්නාසි වගාවට අපි සාත්තු කරනකොට ඉබේම අපේ පොල් වගාව පොල් ආදායම පොල් පළදාව වැඩි වුණා.
අපි සාමාන්‍ය 2000 පොල් ගෙඩි 2600ක් 700ක මට්ටමකට අපි මේ වත්තේ මේ උපරිමයේ අපිට එන්න ලැබුණා. සාමාන්‍ය මට්ටමර දැන් පොල් 2400 මට්ටමේ මේ මැද මට්ටමේක අපි පවත්වාගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අපිට සහනාධාර විශාල ප්‍රමාණයක් ලැබුණා. ජල නල පද්ධතිය ලැබුණා. අපිට ගව ගාලට අපිට ආධාර ලැබුණා. ඊළඟට අතුරු භෝග වගාවට අපිට ආධාර ලැබුවා. ඊට අසර පොල් වගාවේ පොහොර සහනාධාර වශයෙන් ඩොලමයිට් දානවට අපිට ලැබුවා. පොහොර දානවට අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒවා තුලින් තමයි අපිට මේවත් මේ විදිහට දිනු කරගන්න පුළුවන් වුණේ. අන්නාසි වගා කිරීමෙන් සෙන්ටිමීටර 30 පරතරයට තනිපේලි ක්‍රමයට සිටුවීමෙන් අක්කරයකට පැල 14600ක් පමණ වගා කිරීමට පුළුවන්. එමෙන්ම දෙපේලි ක්‍රමයට සිටුවීමෙන් පැල 35000ක් පමණ සිටුවීමට හැකියාවක් තිබෙනවා. ඉතින් අන්නාසි ගෙඩි 35000ක් කියන්නේ අක්කරයකින් විශාල ආදායමක් නොවේද? මෙම ක්ෂේත්‍රයට ගිය අපට දැකගත හැකි වූයේ එක් අතකින් පැෂන් ෆෘට් අස්වනු නෙලන ආකාරයද, අනෙක් පසින් අන්නාසි අස්වනු නෙලන ආකාරයද, තවත් පසකින් කිරිගව පාලනයද සිදු කරන බව. මොහුගේ මේ කැපකිරීම ජනාධිපති සම්මානයට පවා ලක් වුණා. දෙදස් දාසේ පොල් වගා කිරීමේ මණ්ඩලය සහ ජනපද ලේකම් කාර්යාලයෙන් සංවිධානය කරපු හොඳම පොල් ගොවියා තේරීමේ වැඩසටහනේදී අපේ වත්ත ලංකාවේ අක්කර කාලයේ සිට අක්කර 5 දක්වා එන තැනදී ප්‍රථම ස්ථානය අපිට ලබා ගන්න ලැබුණා. අපිට රුපියල් 105ක මුදලක් සහ ජනාධිපති කුසලානය සහ සහතිකපත් අපිට ලබා ගන්න පුළුවන් වුණා. අපිට ලැබිච්ච තාක්ෂණික උපදෙස්, තාක්ෂණික දැනුම, පුහුණු වැඩමුළු, ප්‍රායෝගික අපි එක ප්‍රායෝගිකව අපි අරගෙන ගිහිල්ලා මේ පුහුණු වැඩමුළුවට අපි යොමු කරා. ඒ තුලින් තමයි අපිට මේවත් මේ තරමට ලබා ගන්න පුළුවන් වුණේ. මීට අමතරව අහස් අවකාශයේ ජයගැනීම තුළින් තිබෙන ඉඩෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අලුතින් වැල්ලල වගාව ප්‍රචලිත කරලා මේ යටතේ අක්කරයකට වැල් අලවලවල් 4000ක් පමණ සිටුවිය හැකි. මේ වත්තට එනකොට ඇත්තටම තිබුණේ පොල්ගස් ටිකක් විතරයි මේ වත්තේ තිබුණේ. ඊට පස්සේ අපි කතා කරගෙන මේ වත්ත දියුණු කරගන්න ඕන කියන තැනට ඇවිල්ලා ඉස්සර වෙලාම අපි පොල් අස්වැන්න වැඩි කරගන්න නම් අතුරු භෝගයකට යමු කියන තැනට අපි ආවා. එතනදී අතුරු භෝගයක් විදිහට මේ පොල් අගාවේ ඇත්තටම අස්වැන්න වැඩි කරගන්න පුළුවන් අන්නාසි වලින් අන්නාසි අක්කර දෙකක ප්‍රමාණිකුත් ඊට අමතරව මේ පැෂන් අක්කරයක වගේ ප්‍රමාණිකුත් අපි ඉස්සර වෙලාම වත්තට දැම්මා. ඊයින් පස්සේ
අවුරුද්දක් හමාරක් අගේ යනකොට අවුරුදු දෙක හමාරක් විතර වගේ කාලයක් යනකොට ඇත්තටම අපේ තිබුණ මේ පොල් අස්සන්න අපේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අපට පුළුවන් වුණා. ඒකේ මුලින්ම අපි වත්තේ නිකන් ගත්තාම තිබුණේ පොල් අස්සන්න පොල් ගෙඩි 800ක් 1000ත් ඒ වගේ ප්‍රමාණයක තමයි තිබුණේ. ඒ වුණාට මේ අපි අතුරු භෝගයත් එක්ක ඒ ප්‍රමාණය අපට 2000ට ඉහළ මට්ටමකට ගෙනියන්න හැකියාව ලැබුණා. පොල් වගා මාතරේ අතුරු භෝග වගා කිරීමෙන් යොදන ජලය පොහොර කාර්යක්ෂමතාවයේ ඉහළ මට්ටමක පවතිනවාට නිදසුනක් තමයි දිනෙන් දින පොල් වගාවේ අස්වැන්න වැඩිවීම. එමෙන්ම භෝග විවිධාංගීකරණය වීම නිසා රෝග පලිබෝධ ව්‍යාප්තියද අවම වෙනවා. තවද පාංශ පෝෂකත්වය වයනය ආදී ගුණාංගත් වැඩි වෙනවා. සමස්තයක් ලෙස ගත් කල වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් වනවාට අමතරව ඔවුන්ට රැකියා අවස්ථා බිහිකිරීමටද හැකියාව ලැබිලා. මේ නිසා තවත් පවුලක ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් අපතේ යන පොල් වගාව අතරේ ඇති සීමිත ඉඩෙන් රටේ ජාතික නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ඔබටද හැකියාවක් තිබෙනවා. ඔබට මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට කළමනාකරු ප්‍රාදේශීය කාර්යාලය පොල් සංවර්ධන මණ්ඩලය වැහැර කුරුණෑකල කියන ලිපිණියට ලිවීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ශේෂ්ත්‍රයේම ඇතිවන ඕනෑම කෘෂිකර්ම ගැටලුවක් සඳහා එවලේම 1920 දුරකථන අංකයට ඇමතීමිනුත් ලබා ගන්න පුළුවන්. තවද ඔබ ළඟම පිහිටි ගෝජන්සේව මධ්‍යස්ථානයට බදා දවසේ ගියොත් එහි රැඳී සිටින කෘෂිකර්ම උපදේශක මහත්මා හෝ මහත්මිය හමුවීමෙනුත් ඔබට අවශ්‍ය කෘෂිකර්ම ගැටලු නිරාකර කරගන්න පුළුවන්. තවත් සද්දිනකින් හමුවීම බලාපොරොත්තු ඇතුව ඔබෙන් සමුගන්න. ඔබට සුවබර පළදායි සතිය. ඔබ වයම බස්නාහිර හෝ දකුණු පළාත් තුළ පොල් වගා කරන වගාහිමියෙක්ද? එසේ නම් ඔබගේ පොල් වගාවේ වයස අවුරුදු 5ට අඩු නම් හෝ අවුරුදු 25ට වැඩි නම් වගා භූමියෙන් 3/2ක්ම අතුරු භෝග වගාව සඳහා යොදා ගත හැකි. භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් අමතර ආදායමක් ලබා ගැනීමට ඔබේ පොල් වගාවටත් අතුරු භෝග වගාව හඳුන්වා දෙන්න. පළතුරු හා අලපෝක වගාව සහ ශුද්‍ර ජල සම්පාදන පද්ධති සඳහා 50%ක ගොවිදායකත්වයේ යටතේ සහන සැපේ. වැඩිදුර විස්තර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අමතන්න. දුරකථන අංක 0681 2388 106 0771 814 38 26.